පුංචි ඡන්දය දෙසැම්බර් අග සතියේ ප්‍රකාශයට පත් කරනවා කියලා මැතිවරණ කොමිසම දෙසැම්බර් මාසේ 8 වෙනිදා ප්‍රකාශයක් නිකුත් කරා. ඒ හැටියට නම් තව දින 3ක් ඇතුළත මැතිවරණය ප්‍රකාශයට පත් කළ යුතුයි. ඔය අතරේ සමහර දේශපාලකයෝ තනින් තන කියනවා ජනවාරි 4 වෙනිදා තමයි මැතිවරණය ප්‍රකාශයට පත් කරන්න කියලා. මැතිවරණ කොමිසමේ ප්‍රකාශය දැක්ක ජනතාව අපෙන් අහනවා අරම වෙන්නේ කොහොමද කියලා. මැතිවරණ නීතියට අනුව පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් පස්සේ පළාත් පාලන ආයතන ස්ථාපිත කළ අවසන් වුණේ මාර්තු මාසේ 20 වෙනිදා. මාර්තු මාසේ 20 වෙනිදා වෙන විට අලුත් සභාවන් කැඳවලා සභාවන් ස්ථාපිත කරන්න නම් ජනවාරි මාසේ 9 වෙනිදාට කලින් මැතිවරණය ප්‍රකාශයට පත් කළ යුතුයි. ඒ කියන්නේ ජනවාරි 9 දක්වා මැතිවරණ කොමිසමට කල් තිබෙනවා මැතිවරණය ප්‍රකාශයට පත් කරන්න. මැතිවරණ නීතියට අනුව මැතිවරණය ප්‍රකාශයට පත් කර දින සිට 14 වන දිනේ සිට 17 වන දිනේ දක්වා අතර කාලයේ තමයි නාම යෝජනා කැඳවීම සිදු විය යුත්තේ. ජනවාරි මාසේ 4 වෙනිදා මැතිවරණය ප්‍රකාශයට පත් කළොත් ජනවාරි මාසේ 18 වෙනිදා සිට 21 වෙනිදා දක්වා තමයි නාම යෝජනා ගැනීම සිද්ධ වෙන්නේ. ඒ වගේම නාම යෝජනා අවසන් වුණු දින සිට සති 5ක් 7ක් අතර කාලයක්. ඒ කියන්නේ සති 5කට නෝඩු සති 7කට නොවැඩි කාලයක් තුළ මැතිවරණය පැවැත්විය යුතුයි. එහෙනම් ඒ අනුව පෙබරවාරි මාසේ 25 වෙනිදා සහ මාර්තු මාසේ 11 වෙනිදා අතර පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතුයි. ජනවාරි 4 වෙනිදා මැතිවරණය ප්‍රකාශයට පත් කළොත්. හැබැයි මැතිවරණය ප්‍රකාශයට පත් කරන්න ජනවාරි 9 දක්වා කල් තියෙනවා. ජනවාරි 9 කියන අවසාන දවසේ මැතිවරණය ප්‍රකාශයට පත් කළොත් මාර්තු මාසේ 16 වෙනිදා වෙන විට අනිවාර්යයෙන් මැතිවරණය පැවැත්විය යුතුයි. ඒ අනුව පළාත් පාලන මැතිවරණය මාර්තු මාසේ 16 වෙනිදා වන විට පවත්වා අවසන් වී තිබිය යුතුයි. සමහරු කියනවා නාම යෝජනා අරගෙන කල් දැමීමයි ආණ්ඩුවේ සූදානම. පසුගිය වතාවේ නාම යෝජනා අරගෙන කල් දැමීම සිද්ධ කළේ ආණ්ඩුව නෙවෙයි මැතිවරණ කොමිසම. කෝවිඩ් වාතාවරණය යටතේ මැතිවරණයක් පැවැත්වීමේ පසුබිමක් නැහැ කියලා මැතිවරණ කොමිසමයි තීරණය කළේ. දැන් මේ මැතිවරණයක් පවත්වන්නේ මේ පසුබිමක් නැහැ කියන්නේ ආණ්ඩුව මිස මැතිවරණ කොමිසම නෙවෙයි. මැතිවරණ කොමිසම උසාවියට කරුණු දක්වලා තියෙනවා මැතිවරණය පැවැත්වීමට නීති අනුව කටයුතු කරනවා කියලා. ඒ නීති අනුව කටයුතු කරන්න නම් ජනවාරි 9 වෙනිදා වන විට මැතිවරණය ප්‍රකාශයට පත් කළ යුතුයි. ඒ නිසා උසාවිය මේ නඩුව නැවත කැඳවනවා ජනවාරි මාසේ 18. ජනවාරි මාසේ 18 වෙනිදා වන විට උසාවියට දුන්නු පොරොන්දුව ප්‍රකාරව මැතිවරණ කොමිසම මැතිවරණය ප්‍රකාශයට පත් කළ නොතිබුණොත් උසාවි නියෝගයක් ලැබෙනවා වහම මැතිවරණ තියන්න කියලා. ඒ වගේ මැතිවරණ කල් දැමීමේ මානසිකත්වයක මැතිවරණ කොමිසම නැහැ. මැතිවරණ කොමිසම ඡන්දය තියන්න යනකොට ඒ කල් දැමීමට ආණ්ඩුවට හැකියාවක් නැහැ. ආරක්ෂාව දෙන්න බෑ කියලා කිව්වොත් ඒක උසාවියේදී පිළිගත හැකි හේතුවක් නෙවෙයි. පළවෙනිම ඡන්දය දාන දස දෙනා මරා දමන බවට තර්ජනය කරපු 87 89 ජවිපේ භීෂණ යුගයේදී මැතිවරණ 9ක් පැවැත්තුණා. ජනාධිපතිවරණයක් පාර්ලිමේන්තු මැතිවරණයක් සහ පළාත් සභා 7ක මැතිවරණ ඒ භීෂණ යුගයේ පැවැත්තුවා. එහෙව් කාලේ ඡන්දේ තියන්න පුළුවන් නම් මේව් කාලේ ඡන්දෙට ආරක්ෂාව දෙන්න බෑ කියන එකේ කිසිම පදනමක් නැහැ. වගේම සල්ලි නැයි කියනවා නම් බිලියන 3300 අයවැයක් අනුමත කරගත්ත ආණ්ඩුවකට බිලියන 10ක් හොයාගන්න නැහැ කියන. දවසකට සාමාන්‍ය බිලියන 30ක් 40ක් සල්ලි මුද්‍රණය කරන ආණ්ඩුවකට ඡන්දයක් වලට වීදම් කරන්න සල්ලි නැහැ කියන එක අතිශයම අතාර්කික කාරණයක්. ඒ නිසා මැතිවරණ කොමිසම ඡන්දය පවත්වන්න යනවා. ජනාධිපතිවරයා ව්‍යවස්ථාවෙන් බැඳිලා ඉන්නවා නිදහස් සහ සාධාරණ මැතිවරණ පැවැත්වීමට අවශ්‍ය වාතාවරණය සකස් කරන්න. ඒක නොකළොත් ඒ කරන මෙන් අධිකරණය නියෝග කරනවා. ඒ නිසා මේ නාම යෝජනාරන් ඡන්ද කල් දැමීම කියලා ආණ්ඩුව කියන කතාවට කිසිම පදනමක් නැහැ. The News Reporter. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.